Hai, Bu Ansa. Hai, Bu Ansa. Hai, Bawan, sir. Hari hai buwan putih. Api tahu coding kelas ke pertahanan kamu. Api anit kertia logan ekam, tak cukup wilawak balagani muta bina di dekak kita. Ini masa kelas 7 pertanggal.
හරි ආයුබෝවන් පුතේ සියලුම දූල පුතාලට සුබ සැන්දෑවක් කියලා කිය ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම මොකද අද ළමයි අඩු වැස්ස නැත්නම් කරන්ට් එක නැද්ද හරි හැමෝම පුතේ ක්ලාස් එක සම්බන්ධ වෙද්දි තමන්ගේ වීඩියෝ කෝන් කරගන්න හැමෝම තමන්ගේ වීඩියෝ කෝන් කරන්න කරන්ට් එක තියෙනවා සර් හරි වීඩියෝ කෝන් කරන්න හැමෝම හරි උදේ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි අපේ පවුල කියන පාඩම තමයි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්නේ හරි එතකොට අපි මුලින් ඉඳලා පොඩ්ඩක් මතක් කරගෙන යමු මේ පවුලක් ගත්තට පස්සේ ඕනෑම පවුලක් ගත්තට පස්සේ මේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ඕනෑම පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා මට කියන්න බලන්න පවුල බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොකක්ද කියලා පවුල බෙදෙන ප්‍රධාන කොටස් දෙක නෑෂ්ටික පවුල ස්තුත පවුල න්‍යෂ්ටික පවුල සහ න්‍යෂ්ටික පවුල සහ විස්තුත පවුල වශයෙන් ඕනෑම පවුලක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා මේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ ඕනෑම පවුලක තව කාගේ හරි පවුලක දෙමව්පියන් සහ දරුවන් පමණක් ජීවත් වෙනවනම් දෙමව්පියන් සහ දරුවන් පමණක් ජීවත් වෙනවනම් අන්න ඒ වගේ පවුල් අපි හඳුන්වනවා න්‍යෂ්ටික පවුලක් කියලා න්‍යෂ්ටික පවුලක් කියලා ඒක උදාහරණයක් විදිහකට මව ඉන්නවා ඊට පස්සේ පියා ඉන්නවා ඊට පස්සේ දුව ඉන්නවා ඊට පස්සේ පුතා ඉන්නවා මෙන්න මේ වගේ ත්‍රිසක් පමණක් ඉන්නවා ඒ කියන්නේ වෙනම ඥාති සම්බන්ධතාවයක් නැහැ වෙන ඥාති සම්බන්ධතාවයක් නැහැ ආච්චි නැහැ සීයා නැහැ මුච්චි නැහැ මාම නැහැ මේ කවුරුත් මේ පවුල තුල නැහැ මේ පවුල තුල ඉන්නේ මෙන්න මේ ත්‍රිස විතරයි එතකොට මෙන්න මේ වගේ පවුලක් තමයි හඳුන්වන්නේ අපි න්‍යෂ්ටික පවුලක් කියලා න්‍යෂ්ටික පවුලක් එතකොට අනිත් පවුල් වර්ගය තමයි විස්තුත පවුල් අනිත් පවුල් මොනවද විස්තුත පවුල් ඔබ හිතන්න මෙන්න මේ පවුලේ ඉන්නවා මව ඉන්නවා පියා ඉන්නවා ඊට පස්සේ දුව ඉන්නවා පුතා ඉන්නවා සීයා ඉන්නවා මාමා ඉන්නවා හරි මෙන්න මේ වගේ පවුලක් තමයි අපි කියන්නේ මෙන්න මේ වගේ පවුලකට තමයි අපි කියන්නේ විස්තුත පවුලක් කියලා විස්තුත පවුලක් කියලා හරි ඊට පස්සේ මේ පවුලක් තුල ඉන්නකොට අපිට මොනවගේ දේවල්ද ලැබෙන්නේ පවුලක් තුල ජීවත් වෙනකොට මේ පවුලක් තුලින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද පවුලකින් අපිට ලැබෙන ප්‍රයෝජන ආරක්ෂාව ලැබීම ඔව් අපිට ලැබෙනවා මොනවද ආරක්ෂාව ලැබෙනවා පවුලක් තුලින් අපිට ලැබෙන මොනවද ආරක්ෂාව ලැබෙනවා රැකවරණය ලැබෙනවා ආදරය හා සෙනෙහස ලැබෙනවා මෙන්න මේ වගේ විශාල ප්‍රමාණ විශාල මේ වගේ ආහාර පාන මෙන්න මේ වගේ විශාල ප්‍රයෝජන ටික අපිට පවුලක් තුල ජීවත් වෙද්දී ලබා ගන්න පුළුවන් අපිට පවුලක් තුල ජීවත් වෙද්දී ලබා හරි උදේ වෙන වැඩ නවත්තන්න ඔයාලගේ හරි වෙන වැඩ නවත්තන්න අහගෙන ඉන්න පොත් ටික අර ලාච්චි මම පොත් ගන්න ගේම් ගහන්න නේද ගේම් ගහන්න මාතර ඔෆ් කරගන්න ඔයාලගේ හැමෝම තමන්ගේ මයික් ඔෆ් කරගන්න හරි එතකොට මෙන්න මේ වගේ දේවල් අපිට පවුලක් තුල ජීවත් වෙද්දී ලැබෙන දේවල්. හරි. එතකොට මම ගිය සතිය ඔයාලත් එක්ක කතා කරා. අපිට ගිය සතියට. දැන් ගිය සතියේ කතා කරේ සර් බුද්ධිමත් පරිභෝගිකු ක්ලේස කටයුතු කිරීමේදී මේ බුද්ධිමත් පරිභෝගිකයෙකු ලෙස කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරද්දී අපිට මොනවාගේ කරුණු සුදේහාද සැලකිලිමත් වෙන්න ඕනි කියලා. මොකද අපිට සමහර වෙලාවට අම්මා කියන්න පුළුවන් නැත්නම් තාත්තා කියන්න පුළුවන්
කඩේකට ගිහිල්ලා මොන හරි බඩුවක් ගේන්න කියලා. ආ කඩේකට ගිහිල්ලා මොන හරි බඩුවක් ගේන්න කියලා. එතකොට අපි එතෙන් දෙනවා පාරිභෝගිකයෙක් වෙනවා. අපි කඩේකට ගියාම මේ අපි තමයි පාරිභෝගිකයෙක් වෙන්නේ. අපි කඩේකට හරි ආ කඩේ කො අපි යන්න පුළුවන් බොත්සාප්පුකට යන්න පුළුවන්. ආ එහෙම නැත්නම් පුතේ සිල්වර් බඩු කඩේකට යන්න පුළුවන්. ආ එහෙම නැත්නම් ඔය මොකක් හරි වෙන කඩේකට යන්න පුළුවන්. හරි. එතකොට අපි කඩේකට ගියාම මේ අපි තමයි පාරිභෝගිකයා බවට පත් වෙන්නේ. මේ අපි තමයි පාරිභෝගිකයා බවට පත් වෙන්නේ. එතකොට මේ බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරනකොට අපි මොන වගේ කරුණු දිහාද සැලකිලිමත් වෙන්න ඕනි කියලා අපි හොයලා බලන්න ඕනි. එහෙම නැත්නම් ඔහේ කඩේකට ගිහිල්ලා අතට අහුවෙන දෙයක් අරන් ඇවිල්ලා හරියන්නේ නැහැ. ද්‍රව්‍ය මුදින් පරීක්ෂා කරන්න ඕනි. අපි එතකොට සැලකිලිමත් වෙන්න ඕනි. සැලකිලිමත් වෙන්න ඕනි මොනෝගේ කවුරු පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනි මේ භාණ්ඩයේ නිෂ්පාදික දිනිය පිළිබඳව ආ නිෂ්පාදික දිනේ අපි සැලකිලිමත් වෙන්න ඕනි නිෂ්පාදික දිනිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි ඒ වගේම කල්ලිකුත් වීමේ දිනේ නිෂ්පාදික භාණ්ඩය කල්ලිකුත්වීමේ දිනය කල්ලිකුත්වීමේ දිනය නැත්නම් අපි කෑමක් වගේ දෙයක් එහෙම ගන්න ගියොත් එහෙම මේ අපි ගන්න භාණ්ඩය කල්ලිකුත් වෙලා ඉඳලා අපි බැරි වෙලා හරි ආහාරයට ගත්තොත් ඒක අපිට සමහර විට විස වෙන්න පුළුවන් අපිට බඩේ කැක්කුම් වගේ දේවල් හැදෙන්න පුළුවන් ඒ නිසා අපි භාණ්ඩයක් මිලදී ගත්තී අනිවාර්යෙන්ම කල්ලිකුත්වීමේ දිනය පිලිබඳව සැලකිලිමත් විය යුතුමයි. මේක සැලකිලිමත් විය යුතුම දෙයක්. භාණ්ඩයේ කල්ලිකුත් වීමේ දිනේ. දැන් ඔයාලා කඩේකට එහෙම ගියාම ඔයාලා භාණ්ඩයක් මිලදී ගද්දී අනුවස් ඔයා බලනවද කල්ලිකුත් වීමේ දිනේ? අයිස් පැකට් එකක් යෝගට් එකක් එහෙම ගන්න ගියාට පස්සේ බලනවා සර්. බලනවා. බලන් නැති කවු හරි ඉන්නවද ඔහේ නිකන් ගිහිල්ලා අරන් කන කවු හරි ඉන්නවද කල්ලිකුත් වීමේ දිනේ බලන්නේ ඔහේ අතට අහුණයක් අරගෙන කන කට්ටි ඉන්නවද නැත් එහෙනම් මේ පන්ති ඉන්න ළමයි ටික නියමයි හොඳයි මොකද මේ ඉන්න සියලු දෙනාම මොකද ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්න ගියාට පස්සේ ඒක කල්ලිකුත් වීමේ දිනේ පිළිබඳව සැලකිලිමත් වෙන එහෙනම් ප්‍රශ්නයක් නැහැ එහෙනම් පුතේ ඔයාලා බුද්ධිමත් පාරිභෝගිකයෙක් ලෙස සලකන්න පුළුවන් මට යම් තාක් දුරකට බුද්ධිමත් පාරිභෝගිකයෙක් ලෙස ඕගොල්ලෝ කටයුතු කරනවා කියලා මට කියන්න පුළුවන් හරි අපි බලන්න ඕන මොකද නිෂ්පාද දිනේ පිළිබඳව බලන්න ඕනි ඒ වගේම කල්ලිකුත්වීමේ දිනේ පිළිබඳව බලන්න ඕනි ඒ වගේම අපි බලන්න ඕනි උපරිම සිල්ලර මිල උපරිම සිල්ලර මිල මේ අපි භාණ්ඩයක් ගන්න ගියාට පස්සේ ඒ භාණ්ඩේ ලකුණු කරලා තියෙනවා පුතේ මිල පිළිබඳව සඳහන් කරලා තියෙනවා ඒ නිසා අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනි ඒ භාණ්ඩයේ මිල පිළිබඳව එහෙම නැත්නම් මුදලාලියා මොකද ඔයගොල්ලන්ට සමහර විට වැඩි මුදලක් ගන්න පුළුවන් වැඩි මුදලක් ගන්න පුළුවන් එහෙම වුණොත් මොකද්ද ඔයාලා කලින් මේ භාණ්ඩේ මිල වැළවුණා ඔයා කොහොමද එහෙම කියන්නේ මේක මිල ගහලා තියෙනවා මෙච්චරයි කියලා අයියෝ වැඩිපුරයි කියනන්නේ කියලා මුදලාලිත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන් මුදලාලිගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන් අන්න ඒකයි
වල මේ බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරනකොට අනිවාර්යෙන්ම සැලකිලිමත් දේවි තවත් කරුණක් තමයි මොකක්ද උපරිම සිල්ලර මිල පිළිබඳව උපරිම සිල්ලර මිල පිළිබඳව බුද්ධිමත් වෙන්න ඕනි බාණ්ඩයක් මිල දී ගන්න ගියාට පස්සේ බාණ්ඩේ මිල ගන්න බලනවද බලන්නේ නැද්ද අනේ ඉතින් අපි නම් දන්නේ නැහැ ඔන්න මුදලාලි කියන ගාන තමයි ඉතින් මුදලාලි කියන එකක් තමයි ඉතින් කැඩි කැඩි ඇහෙන්නේ කැඩි කැඩි ඇහෙන්නේ හැමෝටම මාව කැඩි කැඩිද ඇහෙන්නේ හැමෝටම එහෙමද හැමෝටම මම කියන්නේ බර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. යම් භාණ්ඩයක් මිලදී ගන්නකොට අපි ඒ භාණ්ඩේ බර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. බර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම අපි තවත් සැලකිලිමත් වෙන්න ඕනි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව. ඒ භාණ්ඩේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව අඩංගු ද්‍රව්‍ය පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ඒ භාණ්ඩෙට යම් යම් දේවල් දානවා. එතකොට ඒ අපි ඒ නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩය මිලදී ගන්නකොට ඒ පැකට් එකක තියෙන උදේ ඒ අපි ආහාරයක් ගන්න ගියා කියමුකෝ වක්කර කෑම జాතියක් ගන්න ගියා. එතකොට ඒ කෑම జాතිය පිට කවරේ තියෙනවා අඩංගු ද්‍රව්‍ය කියලා. අපි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. හරි. ඒ වගේම අපි බලන්න ඕනි. ඒ වගේම අපි බලන්න ඕනි මේකට රජය මගින් ලබා දීලා තියෙන සහතිකයක් ලබා දීලාද තියෙන්නේ. ඒ භාණ්ඩයට සහතිකයක්. සමාන විට ISO වෙන්න පුළුවන් නැත්නම් SLS වෙන්න පුළුවන් මෙන්න මේ වගේ තත්ත්ව සහතිකයක් ඒ අපි ලබා ගන්න භාණ්ඩෙට දීලාද තියෙන්නේ කියලා එහෙම වුණොත් මොකද්ද ඒකට වගකීමක් තියෙනවා ඒ භාණ්ඩයට වගකීමක් තියෙනවා පුතේ පැහැදිලිද කියන කාරණාව පැහැදිලිද කියපු කාරණාව හරි එතකොට අපි කොහේ හරි භාණ්ඩයක් මිලදී ගන්න ගියා. අපි කොහොම මොකක් හරි භාණ්ඩයක් මිලදී ගන්න යනවා. අපි මේ භාණ්ඩය මිලදී ගන්න යනකොට ඒ භාණ්ඩයේ මිල අධිකයි. භාණ්ඩය අපිට දරා ගන්න අමාරුයි පොඩ්ඩක් මිල වැඩි. එහෙම මිල වැඩි අවස්ථාවක අපිට පුළුවන් මොකද්ද? බුද්ධිමත් ලෙස හරිද? මේ මොලය පාවිච්චි කරලා ඒ අපි ගන්න යන භාණ්ඩයට වෙන ආදේශක භාණ්ඩයක් ලබා ගන්න පුළුවන් අපිට. ඒ භාණ්ඩයේ මිල වැඩි නම් අපිට පුළුවන් ඒ භාණ්ඩයට ආදේශක භාණ්ඩයක් මිල දී ගන්න. එහෙම හැකියාවක් අපිට තියෙනවා. බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරද්දී හරිද? බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරනකොට පුතේ මේ අපේ අතේ තියෙන මුදල පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ අපිට දරා ගන්න පුළුවන් මිලකට තමයි අපි මේ භාණ්ඩය මිලදී ගන්න ඕනේ. අපි මේ භාණ්ඩය මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ ඕනෑම මිනිස්සෙකුට මේ මාසිකව ලැබෙන ආදායමක් තියෙනවා. ඕනෑම පවුලක් ගත්තා පස්සේ මේ පවුලකට මාසිකව ලැබෙන ආදායමක් තියෙනවා. එතකොට අන්නේ මේ ආදායම පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි අපි භාණ්ඩය මිලදී ගන්න ඕනේ.
අපි පවුලකට යම්කිසි ආදායමක් එනවනම් මාසික ආදායමක් එනවනම් අපි ආහාර සඳහා වෙනම මුදලක් වෙන් කරනවා. ඒ වගේම බෙහෙත්ය සඳහා වෙනම මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙනම මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම හදිස්සියකදී ප්‍රයෝජනයකට ගන්න වෙනම මුදලක් වෙන් කරලා තියෙනවා. මොකද අපිට හදිස්සි අපිට අවශ්‍යතා ඉන්නේ කියලා නෙමෙයි. අවශ්‍යතා ඉන්නේ කියලා නෙමෙයි. ඒ නිසා අපිට හදිස්සි අවස්ථාවකදී ප්‍රයෝජන ගන්න යම් ප්‍රමාණයක් අපි අයින් කරලා තියන්න ඕනේ. එතකොට අපිට අපි අර භාණ්ඩ මිලදී ගන්න අපිට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න වෙනම මුදලක් වැය කරලා තියෙනවනේ. අන්න ඒ මුදලට ගැළපෙන ආකාරයට තමයි අපි භාණ්ඩ මිලදී ගන්න ඕනේ. එතකොට භාණ්ඩ මිල අධිකයි නම් අර අපිට පුළුවන් ඒ භාණ්ඩයට ආදේශක භාණ්ඩයක් මිලදී ගන්න. ඒ භාණ්ඩයට ආදේශක භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව අපිට තියෙනවා. හරි. ඒ වගේම පුතේ ඔයාලා භාණ්ඩ මිලදී ගන්න යනකොට කඩේකට යද්දී අනිවාර්යයෙන්ම මේ කඩේ ඉස්සරහා තියෙන මිල දර්ශකය. මිල දර්ශකය. ඔනෑම කඩේ ඉස්සරහා තියෙන මිල දර්ශකය. හාල් කිලෝ එක මෙච්චරයි, පිටි කිලෝ එක මෙච්චරයි, සීනි කිලෝ එක මෙච්චරයි, පරිප්පු කිලෝ එක මෙච්චරයි, කරවල 100ක් මෙච්චරයි. මේ වගේ මිල දර්ශකයක් ඕනෑම කඩයක් ඉස්සරහ තියෙනවා. තියෙන්න ඕන. මොකද ඒක පාරිභෝගික අධිකාරිය කියලා දෙන මේ වගේ මිල දර්ශකයක් කරන්න කියලා. එතකොට අපි අනිවාර්යයෙන් මේ මිල දර්ශකයේ දිහා සැලකිලිමත් වෙන්න ඕන. අන්න එහෙම තමයි බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස අපි කටයුතු. එතකොට ඔයාලා අද ඉඳලා භාණ්ඩ මිලදී ගන්න යද්දී දැන් බැරි වෙලා හරි අම්මා කියනවා යන්න පුතේ ගිහිල්ලා මේ හාල් කිලෝ එකක් ගේන්න. හාල් කිලෝ එකක් ජොයින් මීට් පැකට් එකයි C500යි ගේන්න කිව්වා. එතකොට එතකොට පුතේ අපි හාල් මිල දී ගන්න යද්දී එතන මිල දර්ශකයක් තියෙනවා. ඒ මිල දර්ශකය බලන්න පුළුවන්. හාල් කිලෝ එක මේ හාල් කිලෝ එක මෙච්චර සුදු කැකුළු මෙච්චරයි සම්බවල මිල මෙච්චරයි. ඒ වගේම නාඩු කිලෝ එක මිල මෙච්චරයි. කීරි සම්බරයක මිල මෙච්චරයි. එතකොට අපිට ගෙදරින් ලබා දුන්න මුදලට ගැළපෙන විදිහට තමයි අපි මේ හාල් කිලෝ එක ගන්න ඕනේ භාණ්ඩෙ මිල දී ගන්න ඕනේ. එහෙම නැත්නම් රුපියල් 500ක් විතර ওই බඩු ටික ගේන්න දුන්නා නම් 80ක් විතර දුන්නා නම් අපි උදේ කීරි සම්බරම් හරියන්නේ නැහැ. මොකද දැන් කීරි සම්බර කිලෝ එක රුපියල් 220ක් විතර වෙනවා. විවිධ මිලවල වලට තියෙනවා. එතකොට අපිට ලබා දුන්න මුදලට ගැළපෙන විදිහට තමයි අපි මේ සෝයාබීන් පැකට් එකක් මිලදී ගන්න ඕනේ. අන්න එහෙමයි බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරන්නේ. දැන් අද ඉඳලා භාණ්ඩයක් මිලදී ගන්න ගියාට පස්සේ ඔයගොල්ලෝ ඔය මං කිව්ව කාරණා පිළිබඳව සැලකිලිමත් වෙනවද? ඔව් සර්. ඔව් සර්. මීට කලින් ඔයාලා ඔය මං කිව්ව කාරණා පිළිබඳව සැලකිලිමත් වුණාද භාණ්ඩ මිලදී ගන්න යද්දී? ඔව් සර්. කලනොත් සැලකිලිමත්. ඔය මම කිව්ව හැම කාරණාවක් පිළිබඳව ඔයගොල්ලෝ සැලකිලිමත් වුණාද? මම නම් හැබැයි සුද්ධ බර පිළිබඳව නම් සැලකිලිමත් වුණේ. ඔයගොල්ලෝ මෙතන කිව්ව සමහර කාරණා පිළිබඳව සැලකිලිමත් වුණේ නැහැනේ. අද ඉඳලා අනිවාර්යම හොරි භාණ්ඩයක් මිලදී ගන්න කියලා පස්සේ මෙන්න මේ කියපු කාරණා පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඔයා. අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. හරි. ගිය සතියේ උගන්නපු ටික කියෝ ගන්න පුතේ විනාඩි 5ක් දෙන්නම් ඔයාලට
කියවගන්න සම්පූර්ණ කියවගන්න සර් කවුරු හරි ස්ක්‍රීන් ෂෙයා කරනවා දැන් නැතුව කවුද මේ හිරුජ ඒ වැඩ කරන්න එපා පාඩුවේ ක්ලාස් එක ගන්න නම් ක්ලාස් එකේ වැඩ කටයුතු පිළිබඳ සැලකිලිමත් වෙලා ඉගෙනීමේ කටයුතු කරන්න අනවශ්‍ය වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා කියව ගන්න කියව ගත්ත සර් හැමෝම කියවගෙන ඉවරද හරි උදේ අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි වැඩ ලෝකයේ වැදගත්කම හා වැඩ ලෝකයේ වැදගත්කම හා පවුලේ ආදායම ජීවන තත්ත්වය කෙරෙහි පවුලේ ආදායම ජීවන තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය
අපිට කතා කරන්න දෙන්නේ මෙන්න මේ මාතෘකාව. අද අපිට කතා කරන්න දෙන්නේ මෙන්න මේ මාතෘකාව. අපද පැඩලෝකයේ වැදගත්කම හා පවුලේ ආදායම ජීවන තත්ත්වයේ කෙරෙහි බලපාන ආකාරය. අපද පැඩලෝකයේ වැදගත්කම හා පවුලේ ආදායම ජීවන තත්ත්වයේ කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව තමයි අද අපිට දැන් කතා කරන්න තියෙන්නේ. හරි. මාතෘකාව ජීවිතේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරගෙන යනකොට මේ භාණ්ඩ හා සේවා ප්‍රයෝජනෙට ගන්නවා ඕනෑම මිනිස්සෙක් අර ඕනෑම මිනිස්සෙක් ඕනෑම පුරවැසි ඕනෑම පුරවැසි කියන්නේ මිනිස්සයන්ට බලන්න ඈ මේ ඕනෑම පුරවැසියෙක් මේ Tamante එදිනෙදා ජීවන කටයුතු ඉටු කරගන්න යනකොට එදිනෙදා ජීවන කටයුතු ඉටු කරගන්න යනකොට මේ භාණ්ඩ හා සේවා ප්‍රයෝජනෙට ගන්නවා මොකද භාණ්ඩ ප්‍රයෝජනෙට ලබා ගන්නවා ඒ වගේම මොනවද සේවා ප්‍රයෝජනෙට ලබා ගන්නවා භාණ්ඩ හා සේවා ප්‍රයෝජනෙට ලබා ගන්නවා එතකොට මේ භාණ්ඩ හරිද මේ භාණ්ඩ හා සේවා මේ භාණ්ඩ හා සේවා ගත්තට පස්සේ මේ අපි ප්‍රයෝජනෙට ගන්න භාණ්ඩ හා සේවා මේ නිෂ්පාදනය කරන්න නිෂ්පාදනය කරන්න ඒ වගේම බෙදා වරින්න නිෂ්පාදනය කරන්න බෙදා වරින්න ඊට පස්සේ වෙළඳාම් කරන්න මෙන්න මේ ආශ්‍රිත උපතේ විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන්නේ රැකියා නිර්මාණය වෙලා තියෙන්නේ දැන් හිතන්නකෝ දැන් අපි අපේ ජීවිතයේ හරිද අපි මේ පුරවැසිය වුණාම අපි පුරවැසිය වුණාම අපේ එදිනෙදා ජීවිතයට ඕනි මොකද ආහාර පාන ඕනි ආහාර පාන අපිට අවශ්‍යයි එතකොට ඔයාලා හිතන්න මේ ආහාර කියලා කියන්නේ භාණ්ඩ ආහාරය ඉදි වෙන්නේ මෙන්න මේ භාණ්ඩ කියන ගණයට ආහාර කියලා කියන්නේ මේ භාණ්ඩ කියන ගණයට. ඔයාලා හිතන්නකො මේ එදිනෙදා ජීවිතයේදී අපි අනිවාර්යෙන්ම ගන්න දෙයක් තමයි මොනවද අනිවාර්යෙන්ම ගන්න දෙයක් තමයි මොනවද? අපි බත් කනවනේ. අපි අපිට ඕනි බත්. එතකොට මේ බත් නිර්මා බත් හදන්නේ සහල් වලින්. මේ බත් හදන්නේ සහල් වලින්. එතකොට මේ සහල් නිෂ්පාදනය කරන්න යනකොට මේ සහල් හා සම්බන්ධව සහල් සම්බන්ධව විශාල රැකියා තොගයක් මේ කෘෂිකර්මය ඒකයි තියෙන්නේ කෘෂිකර්මයට එතකොට මේ කෘෂිකර්මාන්තයේ අවශ්‍යතව විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා මොනවද ඒ රැකියා ගොවියෝ ගොවියන් කියන්නේ රැකියාවක් සිදු කරන පිරිසක් ගොවියෝ තමයි කුඹුරු කොටලා ඒ අවශ්‍ය කරන්නේ. ඒ වගේම ඔයාලා දැකලා ඇති මේ ගොයන් කපන යන්ත්‍ර තියෙනවා. එතකොට මේ යන්ත්‍ර වල සේවය කරන පිරිස ඉන්නවා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන පිරිස
යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් ඉන්නවා බුද්ධියෝ ඉන්නවා ඒ වගේම මේ වී නිෂ්පාදනය කරද්දී විසින්න බෙහෙත් නිෂ්පාදනය කරන කට්ටිය ඉන්නවා පලිබෝධ නාශක නිෂ්පාදනය කරන කට්ටිය ඉන්නවා පරිපෝෂණාශක නිෂ්පාදනය කරන පිරිස් ඉන්නවා. එතකොට මේ රැකියා නෙමෙයිද නිර්මාණය වෙලා තියෙන්නේ? තව ඒ වගේම මේ සහල් මිලදීගෙන වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කරන රියතුරන් ඉන්නවා. රියතුරන් ඉන්නවා. ඒ වගේම වෙළෙන්දෝ ඉන්නවා. එතකොට උත්තේ මේ භාණ්ඩය හා සම්බන්ධ මේ භාණ්ඩය හා සම්බන්ධ රැකියා ටිකක් නිමෙද මේ නිර්මාණය වෙලා තියෙන්නේ පැහැදිලි නැද්ද කියපු කතාව පැහැදිලි සර් හැමෝටම පැහැදිලිද කවුරු හරි පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද සර් මට උත්තර පැහැදිලි ආ කවුරු හරි කෙනෙක් හරි ඉන්නෝ නම් කියන්න අනේ සර් තේරුන්නේ නැහැ ආපහු මට පොඩ්ඩක් ඒක කියා දෙන්න කියන්න හැමෝටම තේරුණාද ඒක මම ඔන්න ආයෙත් කියා දෙන්නද සර් ආයෙ පොඩ්ඩක් කියා දෙන්නකෝ ආයෙ කියා හරි අහගන්න සර් මම කියන දේ අහනවාද හරි දැන් වෙනවරි නවත්තලා හැමෝම හුඳින් අහගන්න වෙනවට වාලකේ ඔය වෙනවට නවත්තලා ආ ඔය තේ බොනේ වයි බිස්කට් කනේ වයි ආ එව්වහෙන් පොඩ්ඩක් නවත්තලා ඔය ලියනේ වයි ආ ආ ලියනේ වයි පොඩ්ඩ ඔක්කොම නවත්තලා හොඳින් අහගන්න මේ කියන කතාව හරි හරි අද අපි දැන් කතා කරන මාතෘකාව තමයි වැඩ ලෝකයේ වැදගත්කම හා පවුලේ ආදායම ජීවන තත්ත්වයේ කෙරෙහි බලපාන ආකාරය මේ යම්කිසි පවුලකට ලැබෙන ආදායම ඔවුන්ගේ ජීවන තත්ත්වයේ කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා තමයි අපි අද කතා කරන්නේ හරි මේ සමාජයේ ජීවත් වෙන සියලුම දෙනා මේ සමාජයේ ජීවත් වෙන සියලුම දෙනා මේ තමන්ගේ එදිනෙදා අවශ්‍ය ඉටු කර ගන්නකොට මේ භාණ්ඩ හා සේවා ප්‍රයෝජනෙට ගන්නවා බාණ්ඩ ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේ පුතේ සේවා ප්‍රයෝජනෙට ගන්නවා. බාණ්ඩ හා සේවා ප්‍රයෝජනෙට ගන්නවා. මේ බාණ්ඩ ගන්නවා පස්සේ අපිට ආහාර සඳහා හාල්. සර් ළඟදී උට් එකේ වම එකක් නැහනේ. එහෙනම් ඔය ප්‍රින්ට් අවුට් කරගෙන නැතුව ඉතින් පුතා අනිත් කට්ටියගේ ටියුට් වල තියෙනවන්නේ. හරි. එතකොට ඔය ටික ලියා ගන්න ඕනද? අහගෙන ඉන්න කියලා කියන්නේ හරි හරි බාණ්ඩ බාණ්ඩ තමයි සහල් අපිට ඕනේ ආ ඒ වගේ මොකද ආහාර සඳහා සහල් ඕනි ආ පරිප්පු වගේ ඕනි ආ ඒ වගේම තව මොනවද ඕනි ආ තව ඕනි සී වගේ දේවල් ඕනි මේ ආහාර සඳහා ඒ වගේම ගෙවල් හදන්න ආ ගෙවල් හදන්න සිමෙන්ති ඕනි ඒ වගේම තව මොනවද ඕනි? කම්බි කූරු ඕනි. වැලි ඕනි. මේ අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ මේ. එතකොට මෙන්න මේව ආශ්‍රිතව රැකියා නිර්මාණය වෙනවා. මේ මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ හා සම්බන්ධ රැකියා නිර්මාණය වෙනවා. ඔයාලා හිතන්නකෝ අපිට ඕනේ අපි කන්නේ බත්. එතකොට මේ හාල් නිෂ්පාදනය කරද්දී සහල් නිෂ්පාදනය කරද්දී ඒ ආශ්‍රිතව රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා මොනවද ගොවියෝ ගොවිතැන කියන්නේ රැකියාව ගොවියන් ඒ වගේ පුතේ දැන් ඔයාලා දකින්න ඇති මේ ගොයන් කපන්න එහෙම මැෂින් ප්‍රයෝජනයට ගන්න මැෂින් තමයි ගන්නෙ එතකොට මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරනවා
යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක හරි ඒ වගේම මේ ගොයම් කියන ශාකයට ගහන විවිධ බෙහෙත් වර්ග ආ එතකොට මේ බෙහෙත් නිෂ්පාදනය කරන්න බෙහෙත් නිෂ්පාදනය කරන්න ආ ඒ වගේම හරි ඒ වගේම තව ඉන්නම කවුද මේ සහල් හඩවල් වලට ගිනින රියදුරන් ඉන්නවා ඒකලත් කරන්න රැකියාව රියදුරන් ආ ඒ වගේම මේ වෙළඳපළ විකුණන්නේ කවුද ආ වෙළඳාම් කරන පිරිස එතකොට මේ බලන්න මේ සහල් නිෂ්පාදනය කරන්න ආ රැකියා නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ රැකියා ටිකක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන. අපිට අවශ්‍ය භාණ්ඩ සපයන්න මේ සමාජය තුළ රැකියා ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් පැහැදිලිද මේ කිව්ව කාරණාව? ඔව් සර්. ඔව් සර්. පැහැදිලි සර්. හැමෝටම පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව කෘෂිකර්මාන්තය ආශ්‍රිතව රැකියාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ධීවර කර්මාන්තය. මේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව රැකියාව නිර්මාණය වෙලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ආශ්‍රිතව අදම කෘෂිකර්මාන්තය ගැන කතා කරා. කෘෂිකර්මාන්තය ගැන කතා කරා. මේ සහල් කියන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ධීවර කර්මාන්තය හා සම්බන්ධ කොපමණ රැකියා ටිකක් නිර්මාණය වෙලා තියෙනවද? මුහුදේ යන මුහුදු යන කට්ටිය. මුහුද ගිල්ල මාළු අල්ලගෙන එන කට්ටිය. ඊට පස්සේ මේ ගේන මාළු හරිද? මේ මිලට ගන්න කට්ටිය, මිලට ගන්න පිරිස්, වෙළඳු ඉන්නෝනේ, ඒගොල්ලන්ගේ මිල දී ගන්න වෙළඳු ඉන්නෝනේ. එහෙම වෙළඳු ඉන්නෝ. ඒ වගේම මේ ධීවර කර්මාන්තයට අවශ්‍ය එන්ජින් නිෂ්පාදනය කරන කට්ටිය ඉන්නවා. බෝට්ටුවට එන්ජින් නිෂ්පාදනය කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම ඉන්නවා මේ දැල් වියන කට්ටිය. කෘෂිකර්මා මේ ධීවර කර්මාන්තයට අවශ්‍ය දැල් මාළු දැල් නිර්මාණය කරන කට්ටිය ඉන්නවා. එතකොට මේ රැකියාව තමයි නිර්මාණය වෙන්නේ. මේ අපිට ඕනේ මොනවද? භාණ්ඩයක් විදිහට මාළු ඕනේ. එතකොට මේ මාළු විලදී ගන්න ධීවර කර්මාන්තයේ ඉන්න මිනිස්සු විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. මාළු කියන භාණ්ඩය ආශ්‍රිතව රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ධීවරය ඒ වගේ පුතේ මේ මාළු ටික මේ ලංකාවේ වෙළඳපළට ගරගෙන එන රියදුරන් ටික ඊට පස්සේ ඒ බාණ්ඩ විකුණන මුදලාලිලා ඒ රැකියා ටික හරි මේ දක්ක ඔයාලට පැහැදිලි වුණාද දැන් මේ බාණ්ඩ ආශ්‍රිත නිර්මාණය කරන රැකියා පැහැදිලි වුණා සර් පැහැදිලි වුණා සර් හරි දැන් බලන්න ඩියුට් එක බලන්න හැමෝම ඩියුට් එක සමාජයේ ජීවත් වන සියලුම පුරවැසියෝ තම එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විවිධ භාණ්ඩ හා සේවා ප්‍රයෝජනට ගනිති. අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රයෝජනට ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම හා වෙළඳාම සම්බන්ධ විවිධ රැකියා විශාල පිරිසක් සේවයේ යෙදී සිටිති. අපේ ආහාර අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය බොහෝමයක් කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍රවලින් සැපේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියා පිළිබඳව සිතා බලන්න. දැන් මම කියුවේ මේ කෘෂිකර්මාන්තයට ආශ්‍රිතව තියෙන රැකියා ටික. කෘෂිකර්මාන්තය ආශ්‍රිතව තියෙන රැකියා ටික තමයි මේ. මෙන්න මේ වගේ රැකියා ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. හරි මෙන්න මේ දක්වා දැන් හැමෝම කියව ගන්න කියව ගන්න හැමෝම සර් ඔබ පුතේ අහන්න සර් මං අද ක්ලාස් එකට ආවේ මං ගාව ටියුට් එක නැහැ
හරි පුතේ අද මේ ටියුට් එක ඉවරයි ඒ නිසා මාතෘකාව විතරක් ලියන්න ඊට පස්සේ පහුගිය පාඩමේ ටියුට් එක මගෙන් ඉල්ල ගන්න මගේ නම්බර් එක තියෙන ඕගොල්ලෝ ඉන්න ගෲප් එකේ හරි සර් තෑන්ක් හරි ඔය ටියුට් එක අද ඉවරයි ඊට පස්සේ අලුත් ටියුට් එකක් පුතේ දෙන්න ලබන සතියේදී එතකොට ආ ඒක print out කරගෙන එන්න එතකොට හරි හරි සර් ඒ කියන්නේ පුතේ ඔයා අද මේ අදමද මගේ ක්ලාස් එකට ආ කියන්නේ මගේ ක්ලාස් එක විතරක් අදමද ආවේ නැත්නම් අනිත් මේ ඊට කලින් අයිලර්නින් කොලෙජ් එකේ අනිත් ක්ලාස් වලට ගියාද සෞඛ්‍යකටයි තව එක ක්ලාස් එකටයි ඉතිහාසයේ ක්ලාස් එකටයි ගියා සර්ගේ ක්ලාස් එකට අද තමයි ආවේ ආ නෑ මම ගිය මාසෙම අපේ මේ ආයතනයට සම්බන්ධ වෙලා කටයුතු කරා වැඩ කරාද නෑ සර් හරි පුතේ හරි මන් දෙන්න ටියුට් එක හරි සර් හරි හරි ඊට පස්සේ මේ අපේ රටේ විවිධ සේවාවන් තියෙනවා හා අපේ රටේ විවිධ සේවාවන් තියෙනවා එතකොට මේ සේවා ආශ්‍රිතවත් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා ආ සේවා ආශ්‍රිතවත් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා අපේ රටේ තියෙන සේවාවන් තමයි අධ්‍යාපන සේවාව කියන්නේ අධ්‍යාපනය කියන්නේ සේවාව සෞඛ්‍ය කියන්නේ සේවාව ප්‍රවාහනය කියන්නේ සේවාව සංනිවේදනය මේ සංනිවේදනය කියන්නේ සේවාව හා ජල සම්පාදනය ජල සම්පාදනය කියලා කියන්නේ සේවාව ආරක්ෂක සේවය ආරක්ෂාව කියලා කියන්නේ ආරක්ෂාව කියලා කියන්නේ සේවාව බාණ්ඩ බාණ්ඩය මේ සේවා ආශ්‍රිතව විවිධ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා මේ අධ්‍යාපනය කියලා කියන්නේ අපි ලබා ගන්න සේවාව ඔයාලා අපි හැමෝම ලබා ගන්න සේවාවක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. එතකොට මේ අධ්‍යාපනය ආශ්‍රිතව විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. හා කවුද? හා විදුහල්පතිවරු. හා ගුරුවරු. හා ඊට පස්සේ පුතේ කාර්යාලකාර සහායකවරු. කාර්ය මණ්ඩලය මේ අධ්‍යාපනය ආශ්‍රිතව නිර්මාණය වෙන රැකියා ප්‍රමාණය. මේ අධ්‍යාපනය කියලා කියන්නේ අපි ලබා ගන්න සේවයක්. පැහැදිලිද? අපි ඉගෙන ගන්න ඕගොල්ලෝ ඉස්කෝලේට යනවා. එතකොට ඒ ඉන්න මිනිස් වාට සේවාවක් තමයි මේ ලබා දෙන්නේ. ඊට පස්සේ සෞඛ්‍ය කියලා කියන්නේ වෛද්‍යවරු. ඊට පස්සේ හෙදියන්. ඊට පස්සේ attendance ලා ඉන්නවා ඒ වගේම සුදු සේවකයෝ ඉන්නවා ඔන්න ඒ ආශ්‍රිතව රැකියා ටිකක් නිර්මාණය වෙනවා ඒ ආශ්‍රිතව රැකියා ටිකක් නිර්මාණය වෙනවා ආරක්ෂාව
ආරක්ෂාව ගත්තට පස්සේ පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරු උප පොලිස් පරීක්ෂකවරු සැරේන්දුරු කොස්තාපල්වරු රියතුරන් කාන්තා පොලිස් නිලධාරියෝ ඊට පස්සේ හමුදාව ගත්තට පස්සේ හමුදාව කියලා කියන්නේ අපිට ආරක්ෂාව ලබා දෙන තැන. ඒතුර හමුදා වාස්තුවත් විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. හරි. මට මුලින්ම දැන් ඔයාලා කියන්න බාණ්ඩ කියන්නේ මොනවද සේවා කියන්නේ මොනවද කියලා දැන් තේරුම් ගන්න. මේ බාණ්ඩ නිෂ්පාදනය කරනකොට විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. සේවා ලබා ගද්දී සේවා ආශ්‍රිතවත් විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. දැන් මෙන්න මේ දෙක ඔයාලට තේරුණාද? එතකොට මේ සේවා ආශ්‍රිතවත් මේ සේවා ආශ්‍රිතවත් මේ කර්මාන්ත ඒ වගේම ඉදිකිරි ශේෂ්ත්‍ර තුලත් විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා අපේ රටේ නෙමෙයි මේ ලෝකෙම විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා ඒ වගේම අපේ සමාජයේ ඉන්න පුතේ ස්වෙන්ඩ් රැකියා කරන කට්ටිය ස්වෙන්ඩ් රැකියා කරන කට්ටිය ඔය ගෙදරට ගෙදරම මේ ස්වෙන් ගෙදරම තමන්ගේම කියලා රැකියාවක් නිර්මාණය කරගෙන අපා ගෙදරම තමන්ගේම කියලා භාණ්ඩයක් නිෂ්පාදනය කරගෙන මේ ස්වෙන් රැකියාව සිදු කරන පිරිස ඉන්නවා ගෙවල් වල ඉඳලම ඉදල් නිර්මාණය කරන කට්ටිය ඉන්නවා ගෙදර කොසු නිර්මාණය කරන කියන්නේ කොසු නිෂ්පාදනය කරලා විකුණන කට්ටිය ඉන්නවා ගෙදර පාපිසි නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා විකුණන කට්ටිය ඉන්නවා ගෙදර බිම්මල් නිෂ්පාදනය කරලා විකුණන කට්ටිය ඉන්නවා. එයාලත් කරන්නේ රැකියාව. ඒ සියලු දෙනාම කරන්නේ රැකියාව. ඒ වගේ පුතේ ලනු නිෂ්පාදනය කරන පිරිස් ඉන්නවා. ඒගොල්ලෝ සිදු කරන්නේ රැකියාව. මෙහෙම ස්වෙන් රැකියා කරන පිරිස් ඉන්නවා. ඔයාලා දන්නවද ස්වෙන් රැකියා කියන්නේ මොනවද කියලා දන්නව නේද? ස්වෙන් රැකියා කියලා කියන්නේ? ඔව් සර්. දන්නව සර්. ඔව් ස්වෙන් රැකියා කියලා කියන්නේ මේ තමන්ම තමන්ගේ තමන්ගේ කොයි හරි ස්ථානයක මේ තමන්ගේම කියලා භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඒක වෙළඳපොළ තුරට ගිහිල්ලා විකුණන පිරිස ඉන්නවා. එයාලා තමයි මේ ස්වෙන් රැකියා සිදු කරන පිරිස විදිහට අපි සලකන්නේ. ස්වෙන් රැකියා කරන පිරිස විදිහට අපි හඳුන්වන්නේ. හරි. එතකොට පුතේ මේ හරිද? මෙන්න මේ සියලු දෙනාම සිදු කරන්නේ රැකියාව. ඒ මේකේම සියලු දෙනාම සිදු කරන්නේ රැකියාවන් තමයි මේ සිදු කරන්නේ. එතකොට මේ සත්ව පාලනය සිදු කරන කට්ටි ඉන්නවා. සත්ව පාලනය හරක් ඇති කරලා ඉන්න ඇති කරන කට්ටි ඉන්නවා. හරකුන්, එළුවන්, කුකුල්ලු කුකුල්ලු විතරක් නෙමෙයි කිකිලියුත් ඉන්නවා නැත්තම් බිත්තර දාන්නේ මොකදනේ? හරි. බිත්තර නිෂ්පාදනය කළ කියන්නේ කුකුල් පට්ටියක් දාලා හරිද? ඒක බිත්තර ලබාගෙන ඒ බිත්තර විකුණන පිරිස ඉන්නවා මේ සියලු දෙනාම කරන්න පුතේ රැකියාවක් රැකියාවක් ගමේ සියලු දෙනාම කරන්න මේ ආකාරයට පුරවැසියන්ගේ යහපත උදෙසා ඉටු කරන කාර්යයන් හා සම්බන්ධ රැකියා වැඩ ලෝකයේ ලෙස හැඳින්වේ ඒ කියන්නේ මෙන්න මේ විදියට මේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් හොඳට අහගන්න මේ පුරවැසියන්ගේ යහපත් උදෙසා ඉටු කරන කාර්යයන් හා සම්බන්ධ රැකියා වැඩ ලෝකය ලෙස හැඳින්වේ. මෙන්න මේක තමයි වැඩ ලෝකය කියලා කියන්නේ. වැඩ ලෝකයට පිවිසෙමු. ආරම්භයෙන් කියමු. වැඩ ලෝකයට පිවිසෙමු. හරි. බලාගන්න දැන් ටියුට් එක. බලාගන්න ටියුට් එක. එවෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, විදුලි බලය, සංනිවේදනය, ආරක්ෂක සේවය ආදී සේවාවන්ද අපේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රයෝජනවත් වේ. එම සේවා සැපයීම් සම්බන්ධ රැකියාවල විශාල පිරිසක් යෙදී සිටිති. විවිධ කර්මාන්ත, ඉදිකිරීම් ආදී ශේෂ්ත්‍රවලද විශාල පිරිසක් සේවය කරති. ස්වෙන් රැකියාවල නිරත වෙමින් සපාෂ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා
ශ්‍රමය කැප කරන අතිවිශාල පිරිසක්ද වෙති. සත්ව පාලනය වෙළඳාම ඇතුළු විවිධ අංශවල ස්වයං රැකියා විශාල සංඛ්‍යාවක් පවති. මේ ආකාරයට පුරවැසියන්ගේ යහපත උදෙසා ඉටු කරන සියලුම කාර්යයන් හා සම්බන්ධ රැකියා සියල්ල වැඩ ලෝකයේ ලෙස හැඳින්විය හැකිය. මේවා තමයි මොනවද? වැඩ ලෝකය කියලා කියන්නේ. වැඩ ලෝකය කියලා කියන්නේ. හරි. හැමෝටම මේ දක්වා තේරුණාද? මේ කියපු කාරණා ටික තේරුණාද හැමෝටම? ඔව් සර්. හරි. එහෙනම් පුතේ විනාඩියක් දෙන්නම් කියව ගන්න හැමෝම. අපි ඉදිරියට යමු. හරි. දැන් අපි මේ රැකියා පිළිබඳව කතා කරමු. රැකියා පිළිබඳව කතා කරමු. මේ භාණ්ඩ නිෂ්පාදන ආශ්‍රිතව රැකියා කරන පිරිස ඉන්නවා. සේවා ආශ්‍රිතව රැකියා කරන විශාල පිරිසක් ඉන්නවා. ස්වයං රැකියා කරන කට්ටිය ඉන්නවා. සත්ව පාලනය සිදු කරන කට්ටිය ඉන්නවා. ඉදිකිරීම් ආශ්‍රිතව අර්ධ රැකියා කරන පිරිස ඉන්නවා. එතකොට මේ කවර ශේෂ්ත්‍රයක මේ ඕනෑම ශේෂ්ත්‍රයක් තුළ මේ ඕනෑම රැකියාවක් සිදු කරත් මේගොල්ලෝ සිදු කරන්නේ සේවාව. මේගොල්ලෝ සිදු කරන්නේ පුතේ මේ රටටම සේවාව. මේ සේවාව සිදු කරන්න මේ රැකියාවක් සිදු කරන්න මේ පිරිස විශාල කැපකිරීමක් කරනවා. විශාල කැපකිරීමක් කරනවා. එතකොට අපි මේගොල්ලෝ මේ සිදු කරන කැපකිරීම අගය කිරීම වලට ලක් කරන්න ඕන. අපි මේ ඒගොල්ලෝ සිදු කරන කැපකිරීම වලට යම් අගය කිරීමක් ලබා දෙන්න ඕනි. යම් අගය කිරීමක් ලබා දෙන්න ඕනි. එතකොට මේ රැකියා ආශ්‍රිතව මේ සමහර කට්ටිය දෛනිකව වැටුප් ලබනවා. දෛනිකව වැටුප් ලබන පිරිස් ඉන්නවා. ඒ වගේම දෛනිකව කියන්නේ දිනපතා වැටුප් ලබන පිරිස් ඉන්නවා. යම් සේවාවක් සිදු කරා ඊට පස්සේ එයාට දවසේ මුදලක් ලබා දෙනවා. දවසට අදාළව රැකියාවේ වැටුපක් ලබා දෙනවා. එහෙම මේ ආදායම් වෙන කට්ටිය ඉන්නවා. ඒ වගේම සතිපතා සතිපතා ආදායම් ලබා ගන්න කට්ටිය ඉන්නවා. වැටුප් ලබා ගන්න පිරිස් ඉන්නවා. ඒ වගේම මාස්පතා මාස්පතා මේ වැටුප් ලබන පිරිස් ඉන්නවා. මේ ලෝකයේ මේ 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 සමාජය තුල වැටුප් ලබන පිරිස් ඉන්නවා. එතකොට මේ
ඇතැම් සේවාවන් තියෙනවා මේ ශ්‍රමිකයන්ට ගෙවීම් කරනු ලබන්නේ මේ වැඩ කොටස සතුටුදායක ලෙස අවසන් කළොත් විතරයි. හරිද? අවසන් කළොත් විතරයි. අවසන් කිරීමෙන් පසුව තමයි මේ වැටුප් ගෙවීම සිදු කරන්නේ. හරි. බලන්න ටියුට් එක. බලන්න ටියුට් එක. බලන්න ඉතින් හැමෝම. ඔබේ මව පියා සමහර විට ඒ දෙදෙනාම වැඩ ලෝකයට සම්බන්ධ රැකියාවල යෙදී සිටිය හැකිය. ඔවුන් රැකියාවෙන් ලබන ආදායමෙන් වැඩි කොටසක් වැය කරනු ලබන්නේ පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා එතකොට මෙන්න මේ පවුලට මාසිකව ආදායමක් ලැබෙනවා යම්කිසි ආදායමක් පවුලට ලැබෙනවා එතකොට මේ ලැබෙන ආදායමෙන් උදේ මේ ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් වෙන් කරන්නේ මේ එයාලගේ පවුලේ කට්ටියගේ භාණ්ඩ හා සේවා සඳහා තමයි මේ මුදල් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ ඔගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ ගෙදර ගත්තට පස්සේ සමහර විට අම්මා සමහර විට තාත්තා රැකියාවක් කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මව රැකියාවක් සිදු කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ දෙන්නම රැකියාවක් සිදු කරනවා වෙන්න පුළුවන් ඔයාලා හිතලා බලන්න එයාලා ගන්න ආදායමෙන් විශාල මුදලක් වැය කරන්නේ මොකක් සඳහාද ඔයාලගේ පවුලට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මිලදී ගන්න ආ එතකොට මොනවද ආ ඔගලගේ විතරට අවශ්‍ය සහල් මිලදී ගන්නවා ආ ඒ ආදායමේ පවුල ආදායමේ සහල් මිලදී ගන්නවා කිරි පිටි මිලදී ගන්නවා ගෑස් මිලදී ගන්නවා ආ ඒ වගේම සීනි පරිප්පු ආ ඒ වගේම ගෙදර හැමදේම අලුතේ හදනවා නම් එහෙම මොකද ගෙදර පුස්තකාලය මාඩු සඳහා සිමෙන්ති වැලි ආ ගල් ආ ඒ වගේම ඕගලන්ට නිකන් ඉන්න ගමන් එහෙම කන්න ආ මොනවද චොක්ලට් මොනවද දුන්නද තියාගෙන ආ බිස්කට් මෙන්න මේ වගේ බාණ්ඩ හරි මෙන්න මේ වගේ බාණ්ඩ වලට කවුරට අම්මා හරි තාත්තා හරි ගේනවා ආ ඒ වගේම සේවා කියන්නේ ඔයාලගේ පවුලේ ලැබෙන ආදායමේ සේවාන් මිලදී ගන්නවා ආ අධ්‍යාපනය ආ ඔයාලගේ ටියුෂන් යවන්න අම්මල තාත්තල මුදල් වැය කරන්නේ නැද්ද මුදල් වැය කරනවා ආ ඊට පස්සේ ඔයාලට බෙහෙත් ඒත් ගන්න නැමේ සෞඛ්‍ය වැඩ කටයුතු සඳහා ආ ගන්නවා ඒ සේවාවල මිලදී ගන්න බෙහෙත් ගන්න සල්ලි දී සමහරවට බෙහෙත් ගන්න වෙනවා එතකොට ඒව ගන්න සිද්ධ වෙනවා ඒ වගේ පුතේ ආ ඕගොල්ලන්ට විදුලි බිල ආ විදුලිය ඕගොල්ලෝ මිලදී ගන්නවා ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ සල්ලි දීලා ඒ සේවාව මිලදී ගන්නවා සමහර කට්ටිය ජලය ආ ජල සම්පාදනය මේ ජලය මිලදී ගන්නවා ආ ඊට පස්සේ සංනිවේදන කටයුතු සඳහා ආ මාසික ෆෝන් එකකට බිල දාන්න ඕනේ. ආ ෆෝන් එකකට බිල දාන්න. එතකොට මේ ලැබෙන පවුලට ලැබෙන ආදායමෙන් අර පවුලට ලැබෙන ආදායමෙන් විශාල කොටසක් වෙන් කරන්නේ පවුලකට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ආ දැන් දැන් ඕගොල්ලන්ගේ තාත්තා මේ තාත්තායි අම්මයි දෙන්නම රැකියාවක් සිදු කරනවා. එන්න නැත්නම් තාත්තා විතරයි රැකියාවක් කරන්නේ. ආ එතකොට මාසික වලට යම් මුදලක් ලැබෙනවනේ ඒ මුදල වෙන් කරන්නේ ඒ මුදල වෙන් කරන්නේ භාණ්ඩ ලබා ගන්නයි සේවා ලබා ගන්නයි තමයි වැඩි කොටසක් වෙන් කරන්නේ පැහැදිලිද මම කියපු කාරණාව ආ පැහැදිලිද ඔව් සර් ඔව් සර් මම දැන් ජොයින් වුණේ ඉස්කෝලේ ගිහිල්ලා ආවිල්ලා
අයියෝ ඉතින් දැන් මම උගන්නනවනේ ඉතින් දැන් කොහමද ආපහු පාරම් මුල ඉඳලා නම් උගන්නන්නේ නැහැ පුතේ වීඩියෝ එක බලන්න ඈ හා සර් දැන් ගොඩක් වෙලානේ ක්ලාස් එක පටන් ගන්න හරි බලන්න පුතේ ඩියුට් එක බලන්න ඩියුට් එක ඔබේ මව හෝ පියා සමහරට ඒ දෙදෙනාම වැඩ ලෝකෙට සම්බන්ධ රැකියාවල යෙදී සිටිය හැකිය ඔවුන් එම රැකියාවෙන් ලබන ආදායමෙන් වැඩි කොටසක් වැය කරනු ලබන්නේ පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටය පවුලේ සමාජිකයන්ගේ පැවැත්ම හා අභිවෘද්ධිය සලසා දීම සඳහා නීත්‍යානුකූලව රැකියාව යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීම අත්‍යවශ්‍ය වේ හරි ඊළඟට පුතේ ඔයාලගේ ටියුට් එකේ මාතෘකාවක් තියෙනවා රැකියාවක යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් ලැබීම නිසා අත්වන ප්‍රයෝජන මේ මාසිකව මේ ප්‍රමාණවත් ආදායමක් ලැබීම තුළින් මොන වගේ ප්‍රයෝජනද ලැබෙන්නේ කියලා තමයි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ හරි ලියා ගන්න පළවෙනි එක පවුලේ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකිවීම පවුලේ එදිනෙදා අවශ්‍යතා සෑ කොතනද වැඩ ලෝකයේ වැදගත්කම හා පවුලේ ආදායම ජීවන තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය එතනද පුතේ පල්ලෑ නැද්ද මාතෘකාවක් රැකියාවල රැකියාව කියදීමෙන් ප්‍රමාණවත් ආදායමක් ලැබීම නිසා අත්වන ප්‍රයෝජන කියලා එකක් තියනස අන්න ඒක ලියා ගන්න ඕන පවුලේ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකිවීම 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 දෙවනි ගලියා ගන්න පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පවුලේ සමාජිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා පරිභෝජන අවස්ථාව ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකිවීම පවුලේ සමාජිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් භාණ්ඩ ලබා ගන්න පුළුවන් ඒ වගේම සේවා ලබා ගන්න පුළුවන් මේ ප්‍රමාණවත් ආදායමක් ලැබුණොත් ප්‍රමාණවත් ආදායමක් ලැබුණොත් මොකද පවුලේ සමාජිකයන්ගේ මේ එදිනෙදා අවශ්‍යතා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන් තුමනි ගලියා ගන්න ජීවන තත්ත්වයේ යහපත් ලෙස පවත්වා ගැනීමට හැකිවීම
ජීවන තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට හැකි වීම. ජීවන තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට හැකි වීම. ඒ වගේම අනිත් එක ලියා ගන්න හදිසි අවශ්‍යතා සඳහා ප්‍රයෝජනෙට ලබා ගැනීමට sorry හදිසි අවශ්‍යතා සඳහා මුහුණ දීමට හැකි වීම අදීසි අවශ්‍යතාව සඳහා මුහුණ දීමට හැකි වීම අදීසි අවශ්‍යතාව සඳහා මුහුණ දීමට හැකි වීම ෆේස් ස්ක්‍රීන් ස්ක්‍රීන් ඇස වීඩියෝ එක දැන් පේනවනේ දැන් පේනවා සර් සර් මේ ළමයිගේ මේකප් වල බෝඩ් එක පේන්නේ නැහැ සර් සර්ගේ. දැන් හරිද? හරි සර් හරි. හරි. උදේ අකුරෙන් අකුර ලිය බල බල කියන්නේ මේ වාක්‍ය එකපාරක් කියවලා ඒක ලියා ගන්න. සර් ලියන ඉවරයි. යාගෙන ඉවරයි සර්. නෑ සර් තා පොඩ්ඩක් තින්. ලියල ඉවරෙන් දැන් හැමෝම. තව ලියන කවුරු හරි ඉන්නවද? සර්. ලියන්න ලියන්න එක මොනට අන්තිම වාක්‍ය සර් සමහර තැන් සර් පැහැදිලි නෑ හදිසි අවශ්‍යතාව සඳහා මූණ දීමට හැකිවීම දැන් බෝඩ් එකේ බලන්න තු ලියන්න මම අනිත් අතට බෝඩ් එකේ ලියන්න නෑ මම කියන්න ලියන්න දෙන්නේ අදීසි අවශ්‍යතාව සඳහා මූණ දීමට හැකිවීම හරි මම බලනවා ඈ ගන්න ඉවර ලියන්න අන්තිම දේ ලියව ගන්නද ලියලා ඉවරයි සර්. හරි. එතකොට මේ දැන් අපි කතා කරේ මේ ප්‍රමාණවත් තරම් මාසික ආදායම ලැබුණොත් අත්වන ප්‍රයෝජන. අත්වන ප්‍රයෝජන. පවුලේ ඉදිරියට අවශ්‍යතා ඉටු කර ගන්න පුළුවන්.
ප්‍රමාණවත් මුදලක් නොලැබුණොත් අපිට පුතේ මොකක්ද ආහාර වලට ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය වගේ මේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට මොකද ඉටු කර ගැනීම ඉටු කර ගන්නකොට ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ ප්‍රමාණවත් මාසික ආදායමක් යම්කිසි පවුලකට නොතිබුණොත් ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය මෙන්න මේ කියන අවශ්‍යතා ඉටු කරගන්න මෙන්න මේ කියන අවශ්‍යතා ඉටු කරගන්න මොකද ගැටළු සහගත තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ගැටළු සහගත තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා එතකොට මේ සමහර දෙමව්පියෝ සමහර දෙමව්පියෝ රැකියා කටයුතු සඳහා දුරදැහැර ප්‍රදේශ වලට ගිහිල්ලා ඉන්න පුළුවන් රැකියා කටයුතු සඳහා සමහරලාට අම්මා හරි තාත්තා හරි දුරබැහැර ප්‍රදේශවල නැවතිලා ගිහිල්ලා රැකියාවක් සිදු කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයාලගේ තාත්තා දුරබැහැර ප්‍රදේශයකට ගිහිල්ලා රැකියාවක් සිදු කරනවා වෙන්න පුළුවන්. ඔයාලගේ තරමේ අපි තාත්තත් ඒ දවස්වල දුරබැහැර ප්‍රදේශවල තමයි රැකියාව සිද්ධ කරන්නේ. හරිද? එහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවකට මේ විදේශගත වෙලා දෙමව්පිය විදේශගත වෙලා මේ රැකියාව විදේශගත වෙලා මේ රැකියාව සිදු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවලදී පවුලට ගැටළු සහගත තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි. අපි එන්නේව දැන් ලියාගමු. ලියා ගන්න. එතනට හිස් තැනක් තියෙනවනේ නේ? දෙමව්පියන් රැකියාවල යෙදී සිටින විට ඔවුන්ට දුරබැහැර ප්‍රදේශවලට රැකියා සඳහා පිටත්ව යාමට සිදුවේ. එමෙන්ම වර්තමානයේ විදේශ රැකියා සඳහා මව්බිමින් බැහැරව යාමට සිදුවන අවස්ථා සුලභය. මෙම තත්ත්වය නිසා වර්තමාන පවුල් ඒකකවලට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවී ඇත. එවන් තත්ත්වයන් දුසු කීපයක් පහත දැක්වේ. අන්න එතන පල්ලෑ තියෙනවා කිස් දැන් ටිකක්. අන්න ඒක යටතේ ලියා ගන්න පුතේ හැමෝම. එයට තේලියා ගන්න හැමෝම ලියා ගන්න පළවෙනි එක මම බෝඩ් එකේ ලියන්නේ නැහැ නැත්නම් ළමයි ලියන්නේ නැහනේ ලියන් ලියන්න අතන තියලා නිදසුන් කියන දන නේද ඕ ලියා ගන්න පවුලේ සමාජිකයන්ට පවුලේ සමාජිකයන්ට පවුලේ සමාජිකයන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව පවුලේ සමාජිකයන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව පවුලේ සමාජිකයන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව පවුලේ සමාජිකයන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව රැකවරණය අහිමිවීම රැකවරණය අහිමිවීම ආයිස කියන්න ඔය වාක්‍ය සර් දතටි උටේ ගෲප් එකට දානවාද පුතේ අදින් ඔය ටියුට් එක ඉවර අලුත් ටියුට් එක තමයි දැන් ආපහු ගෲප් එකට දාන්නේ පවුලේ සමාජිකන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව රැකවරණය අහිමිවීම දෙමව්පියන්ගේ ආරක්ෂාව
රැකවරණය අහිමිවීම. සෑ පොඩ්ඩක් සෑ අය කියන්න පුළුවන් ද සෑ අපිට කරන් ගිහින් දැන් ආවා. පවුලේ සමාජිකයන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව රැකියාව අහිමිවීම. අනිත් එක ලියා ගන්න. දෙමව්පියන්ගේ ආදරය. දෙමව්පියන්ගේ ආදරය. දෙමව්පියන්ගේ ආදරය කරුණාව නිසි පරිදි විඳ ගැනීමට කරුණාව නිසි පරිදි විඳ ගැනීමට සරයිත් කියනවාද දෙමව්පියන්ගේ ආදරය කරුණාව නිසි පරිදි විඳ ගැනීමට දරුවන්ට අවස්ථාව නොලැබීම දරුවන්ට අවස්ථාව නොලැබීම හරි එතකොට පුතේ මේ පවුල් වල ජීවත් වෙන කට්ටියට විවිධ අභියෝග වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඔයාලටත් මේ පවුල තුල ජීවත් වෙද්දී මේ මානසික ආදාන ගැන හිතලා විවිධ අභියෝගයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා පුතේ අපි මේ පාසල් ශිෂ්‍යෝ වශයෙන් මේ මොනතරම් අභියෝග විශාල ප්‍රමාණයක් ආවත් අපි මේ අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ ඔයාලත් පුතේ එහෙමයි සාර්ථකව මුහුණ දෙන්න ඕනි. ඔයාලට උගන්වන්න ඔයාලගේ අයිතිසක අම්මලා තාත්තලා විශාල කැපකිරීමක් කරනවා. විශාල කැපකිරීමක් කරනවා. එතකොට අන්න ඒ කැපකිරීම වලට අපි සාධාරණයක් අනිවාර්යම ලබා දෙන්න ඕනි. එතකොට ඔයාලට සිද්ධ වෙනවා අභියෝගයන් වලට මුහුණ පාන්න. ඒ අභියෝගයන් වලට පුතේ නොසැලී මුහුණ දෙන්න ඕනි. ඒ අභියෝගයන් හම්බුවේ අපි අපේ මනස කඩාගෙන වැටුනොත් අයියෝ මේක නම් හරියන්නේ නැහැ මට නම් එපා වෙලා තියෙන්නේ ඔන්නෝගේ දේවල් හිතලා අපේ මනස කඩාගෙන වැටුනොත් අපිට බෑ පුතේ කවදාවත් ජයග්‍රහණය කරන්න අපිට බෑ කවදාවත් ජයග්‍රහණයක් කරන්න ඒ නිසා මේ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නොත් තමයි ඔයාලගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්නේ ඔයාලගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්නේ ඉතින් ඒ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න නම් මම පුතේ අනිවාර්යයෙන්ම එන හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දිය යුතුමයි මුහුණ දෙන්න ඕනි මුහුණ දිය යුතුමයි 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 හරි මම හිතනවා මේ කියලා දුන්න කොටස සම්පූර්ණයෙන්ම ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා පැහැදිලි වුණාද ඔව් සර් ඔව් සර් ඔව් සර් සර් ඔබ පැහැදිලි වුණානේ ඔව් සර් ඔව් සර් තේරුණා සර් තේරුණා සර් අපි ආපහු ලබන සතියේ අඟහරුවාදා දිනේදී හම්බ වෙමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමෙන් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර්